ඔබට මතක ඇති දිනකීපේකට පෙරාතුව මවාරින් වර මතක් කරපපුක් දෙයක්. ඒතමයි රටේ ආගමික සංගිධ්‍යාව ජාතිීන් අතර සෝධතාව විනාශ කරන්නට ගැටලුකාරය තත්තයකට පත්කරන්ට, කවරුනෝ මාන බලනවාද. කෞරුන්න්න ත්සාහ දරමින්න්නනවාද. කෞරුන්න්නෝ ඒ පිළි බඳව කුමටන කාරී කටයතු කරනවාද මේ ගැන හොල බලන්න. අපේක දිගින්දිගටම කිවවා ඔබට මතකද. විද ජාතඉන්ඉන්නවා ජාතීන් අතර ආගම්මින්වා ආගම් අතර වාද බේද ඇතිකරන්ට කවරුහරරි ඇල්ලා මොනහරි කරන්ට උත්සාහදරන්නවා අද මේ කොහල බලන්න ශ්‍රීලාලංකිකයන් එකට ජීවත්තන එකම කණ්ඩායමක් බවට පත්වෙලා. වාද බේද දුරලඉන්න වෙලා වි කියලා. හරි කොයි තරන්නම් ගැලපෙනවාද. මෙන්න අද අරුුණ පත්තරේ. ප්‍රධාන ශේෂපාටය මකිවවේ අපි කලින්කීප කතාාව කොයිතරන්නන් ගැලපෙනවාද කියලා. බෞද්ධයන් කුපිත කරන්න කුමන්ට්‍රනයක් ගැන සැක එ අස්ලම් ඇැතුළ පිරිසක් ලිය. බුදුරජාණන් වහන්සේට අපහස කරමින් බෞද්ධයන් කුපිත කිරීම සැලසුම් සහගත කුමන්ට්‍රණයක් ප්‍රියාත්මක වන්නේ දැයි සොයා පොලිස්ය විශේෂ පනිීක්ෂණයක් ආරම්භ කරලතියෙනවා. දේව ගැති ජරම් ප්‍රනාන්දු පස්ගේෙදා කරන ලදහ අපහසාත්මක ප්‍රකාශයත් නතාශ ඉදිරිසූරය නැමති කාතා විසින් කරනලද ප්‍රකාශයක්ත් මුල්කර ගැනමින් මෙම පීක්ෂණය ආරම්භ කරලතේෙනු. ජනාධිපති රනිල් වික්ක්‍රම සිංහ ප්‍රමුඛ රජයේ විශේෂ අවධානයක් බ සම්බන්ධයෙන් යොබුවති වෙන බවත් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැත්වෙන බවත් රාජ්‍ය ආරංචි භාර්ග කියන. එ මෙම පොලස්පත චන්ද්‍රනෝඉක්මරත් නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමයන් තුොට උපදිස්ධී ඇතේ ජරම්ප්‍රනාාන්දුගේ සහ නතාශ ඉදිරිසූරයේගේ ප්‍රකාශයන්ට අදාලෙස්සදවීම දිත්තේ සම්පන්ධයෙන් අපක්ෂපාතිය විර්ශණයක්සදු කරන ලෙසයි. දේව ගඇති ජරම්ප්‍රනාාන්දුගේ අපහාසාත්මක ප්‍රකාශයත් සමඟ බෞද්ධයන් අතර මහත් කැලඹීමක් ඇති වූ. අතර අදාල ප්‍රකාශය සුදුකිරීමෙන් පසු ජරම් ප්‍රනාන්දු රටින් පැනගොස්තිබුණ. පිබඳ රාද පරික්ෂ දෙපර්මින්තව මින් විභර්ශන සිදුවන අතරතුර, කොළඹ ප්‍රධානපෙළේ පාසලක ශවනාගාරයක පැවති, මෝඩාබිමානයේ නැමති ප්‍රාශසන වැඩස්ථානක් මෙ වූ, නතාශ ඉදිරිසූරිය නැමති කාන්තාව විසින්. බුදුරජාණන් වහන්සේට ආ අපාසව නන්දමින් තවත් ප්‍රකාශ කීප්‍රයක්ම සිදු කරතිබුණ. ඒ සම්බන්ධයෙන්ද රට තුළ මහත් කැලඹීමක් ඇතිවූ අතර අදාළ කාන්තාව අපරාධ පරරිීක්ෂණ දෙපාර්තමේන්තු විසින් පරේදාරට්‍රේ, කට්නායක බන්ඩාර්ණනායක ගොන්තට පලේදී අත්තඩංගට ගන්න ලැබේ සිංග පූරුවට පලායාමට ප්‍රමිණ සිටියේද. අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරේසික්න මෙම කාන්තාව ඒ කොටුව මයිෂ්ාත් අධිකර නිියහමට ඉදිරිපත් කිරීමෙන් පසු. ජනිී හත්තනි දාදක්වා රක්ෂත බන්ධනාගාරගත් කිරීමට නියෝග කර. ඒෙේ වෙතාත් මෙම කාන්තාව තමන් විසින් කළ ප්‍රකාශයේ හිතාමතාක් කළ ප්‍රකාශයක් නොවන බව. අපරාධ පනික්ෂණ පපාර්මේන්තු හමේ ප්‍රකාශක කර ඇති අතර ඉන් බෞද්ධන්ට සිත්‍රධීමක් වයේ නම්. සමාව ඇදිසිටන බවද පවසා තිබෙන. ඔක්කොම කරයාට පස්සේ සමාව අයදිින්, ඒ නතාශ. ජෙරොමුත් සමාව අයදිනෝ. ැයි ජනොම් මවාද සිත්‍රදීමක් වඩා නම් පමණයි තබංග කරපු ප්‍රකාශය ගැන නෙවේ කියල ඔහු සඳහන් කරන්න නැබතක් කළේ නෑ. හරිද ඒකත් එක්ක ජෙරෝම් එවැනි ප්‍රකාශයක් කල්ලා වාද බේධකාරය තත්තෙකට පත්කරන්නට හදලා. ඒ ගැන කතිකාව යනවෙලාවි. එතකොට මෙයා බෙක්ද නතාශ බෙක්ද නතාශ දන්නන්නේ නැද්ද මේ වගේ ප්‍රකාශයක් කල්ල කැලැඹීමක්තේෙනවා ඒ පිළිබඳු කතිකාවක් යැනවා කියලා. ආ එඒත් එකක් කල්ලා හිමින් සරේ මාරුවඩගේ අවස්ථාව තමයි අල්ලන්න. මේ තත්ත් ඇත් එක්ක අපි ඒකයි කිවේ මේ රටේශ සේලුම ජනතාව. තමන් කමති ජාතියක් තමන් කැමති ආගමකට එක්වෙමින්. තමන්ගේ සංස්පෘතික රටාවන් වලට ජීවත්වෙන හැබැයි ශ්‍රී ලාංකිකයන් විදියට පෞ්ගේ කාලවක්වානය ගොඩ නැගුණ. ආගම්වාදයේ ජාතිවාදයේ බෙදුම්වාදය ත්‍රස්තවාදය වර්ගවාද බේසියල්ලම. අප රටේ ජනතාව ප්‍රතික්ෂයප කරමින් නාපු කාලවකානෝක කොයෙන්වත් ඉන්න කණ්ඩායක් මේ විදියට විද්ධ ප්‍රකාශ කරමින් මේ මොකදද කරන්න හදන්. මේක කුමන්ටන ඇදද මේ ගැන හොයන්න. බලධාරීන්න බුදියන්ගන්න එපා මේ ගැන හොයන්න නැත්තන්යේ ඉතාම ගැටලු කාරි තත්වයකට පත්වේී. එනි සායික්මණින් ක්‍රියාත්මක වන්න අප මේ පිළි බඳ කල්තියාම සඳහන් කලා මෙන්න බලධාරීන් නිහන් වෙසටීම නිසා අපාසරැල්ල වැඩිවෙලා. බෞද්ධයන් කුපිතනවී නීතියට වෙසදන්න දෙන්න. අස්කිරි පාර්ශ්වයේ නියෝජ්ජ ලේක්කා අධිකාරරිගේ ප්‍රකාශය. බුදුධාමට බෞද්ධ දර්ශනයට හා බුද්ධ චරිතයට අපහස්සදු කිරීමේ රැල්ලක් නිර්මාණයවී ඇතිබැවින් ඒ සැල්සුම්සාහගත කොමන්ටනයක් වියහැකි කියැයි අස්කිරි පාර්ශ්වයේ නියෝජ්ජ ලේක්කාධිකාරී නරම්පනාවේ ආනම්ද නාහිමියෝ කියන. මේ කුමන්ටනේ ගැන රජය අවධානය වහා යොමිය යුතු බවත් මේ සාමාන්‍යයක් ලෙස්ස සහැල්ලුවට නොගතයුතු බවත් උන්වහන්සේ අවධාරණය කරන. මෙවැනි කුමන්ට්‍රන තුලින් බෞද්ධයන් කුපිත කිරීම ඔවුන් අරමුණවි හැකි. ඒ නිසා මෙමවන් කුමන්ටනවලට හසු වේ බෞද්ධියයෝ කුපත වියේතු නැති බවත් උන්වහන්සේ සඳහන් කරන. මේ සියල්ල නීති හමුව විස දයේතුයි. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය ඇතුළු රජේ දැඩි ක්‍රාමාර්ගයක් ගතයුතුයි. පස්ගේෙ කාලේදී වැනි සිදුවීම් වලදී, බලධාරීින් නිහඩුවසිටි නිසා. එන්න එන්නම මේහතත්වේ වැඩි වුණ. දෙව ගැති ජරන්ගේ සිදුවීම ඉන්න එක්. එසේම මඇතකදී එක්තරා තාන්තාවක්. සිද්ධාර්ථ චරිතයට අපාස උපාස කරනාආකාරය දුටවා. ඒවගේම ඒ වැඩස්ථානයේ දී ඇයිකරන්න අපාසවලට කොක්්හඩලා සිනාසන පිළිසකුත් සිටියා මොමුහෝ ආගමකට අපාස උපහසකරද්දී. සිනාසෙනවා නම්. ඒයාගේ බුද්ධි මට්ටම සිතාගත හැකි. මේ නිසා කොමන්ටනකාරය ලෙස ආගම දහමට අපපාස කරන හා. ලා අේ ඒ දැඩිලි සනීතය ක්‍රාත්ම කර, යළි වැන්නක් නොවීමට පිවර ගැනීම. රජයේ වක්කීමක්කැයිද නාරම්පනාවේ ආනන්දනාහිමිිය වූ වැඩිදුරටත් සධාන් කරනවා. පලබෝ කියනවා කිසිමදේකට කුපිත වෙන්න එපා කිසිවෙකොත් ඒක අවධාරණයෙන් මතක් කරනවා. ඒක දෙක බලධාරේණනි බුදියන්ින් එපා. ට අනතුරට ලක්නකම් බුදධියකින් හිටිය වගේ මේ වගේ තැන්වල බුදියන් ඉන්නපා මේ සංවේදී විශා ඇරෙන් ැහැරලා මේ පිල් බඳුව කටයුතු කරන්න අපි සඳහන් කලා මේවගේ අය ඇතැම් කාරණා සිදුකරනකොටම. ඇතැම් චරිත උපයෝගි කරගෙන යම්යම් දේවල් සමාජිකත කරන්න හැදවා මතකඇත නේද දන්න අඳුරුන චරිත උපෝගිරගෙන යම් යම්දේවල් සමාජිකත කරන්න හැදවා. එදකොට නොගැලපෙන තැනකට මේ යන්නේ මේ මෙයාගේ ගමන හරි නෑ මෙගේ මගේ නොගලපෙනවාේ තේරුම් ර. බලධාර කල්තියාම කටයුතු කළ යුතුව තිබුණා. ඒක නොකිරි මනිසා තමයි මේක මේ තරම් ඔඩුදුවන්. එවගේ එක්කනෙක් ප්‍රකාශයක් කල අනිත්තෙක්කනෙක් කල්ලා ඊළඟට ගිහිල්ලකේවා. අනේමං හිතා මතා කරේ නෑ මන් දන්න. ඔක්කොම ගෙන්ඩල කතා කරන්න අ ඒක බලන්ඩාපය කොක්කඩලා හිනාාවෙනකන් යම්යම් දේවල් කරන්නට අපහස් කරන්නට හොඳයි. ඇබැඊට පස්සේ හිතා මතාකලේ නෑ සමාවන්න කියලා බබෙක් පෙන්ඩහාහදනු. බබෙක් පෙනකං ඉන්න තැනට බලාග හිතයොත්. ගැටලුවක්වෙන්න පුුවන් ඒ නිසායි අප පොඩපුනාා කියන්නේ මේ සම්බන්ධයෙන් දැඩිවක්‍රාත්මකවන් ඒවගේම නැවත්ත කිය නවා කිසිවකුත් ුප්පිත වන්න ටේපා නීතය . <laughs> ්‍රත්ම කිරීම සඳ ඉඩකඩ ලබා දෙන්න කියලා. හරි කොක්කඩලා හිනාාවෙන තවත් ආගමකට අපහසයක් කරන්නකොට ඒකට කොක්හඩලා හිෙනාවෙනවානන් අප හාමුදුරුව කියනවා ඔුගේ බුද්ධිමට්ම පරික්ෂා කරන්නට ඕනු කියලා පොඩ්ඩක් ඒ පිල් බඳුව පරීක්ෂණයකට අවධානය එමුකරන් ඔවුන් සම්බන්ධයනූත් අවශ්‍ය ක්‍රාමාර්ගක ගණ්ඩ කියලා අිමතක් කරන්න අවස්ථාව කරගන්න. දැ බුද්ධ ශාසන ඇමති කියනවා ආගම් විකෘති කිරීම වැක්වීමට පනතක් කියලා නිරුෂා වාසලයිලිය. ගම් විකෘතිකිරීම වැලක්වීමට ආදාළව පනතාක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරීමට බලාපොරොතුවන බව බුද්ධ ශාසනමාත්‍ය විදුර වික්‍රමණය කරුණ පත්තරයට කියනවා. පස්කේදා මෝඩාබිමානය නම් වැඩස්ථානකදී සමාජමාධ්‍ය ක්‍රියාකාරණයක් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මරට භික්ෂූන් වහන්සේ සහ ෞද්ධ සංවිධාන දක්වන විරෝධයට බුද්ධ ාසනමාත්‍යංශයේ ප්‍රතිචාරය කුමක් දයි. අරුණ ඇසු ප්‍රශ්මයකට පිළිතුරු දෙමන් අමාත්තරයා ඒ බව සඳහන් කල්ලා තියෙන. ත්‍රස්තවාදීන් වෙන්න ආයුද අතට ගන්න මෝනෙ නෑ සමාජයේ වටිනාකම් හරපද්ධතියන් නොසලකන ඒවාට ගරු නොකරණ පිරිස අඇත්වෙන්නේ ත්‍රස්ථවාදීන් කියන කොටසටමයි. එවැනි පිරිස් මේ සමාජයෙන් සම්පූර්ණය විවත් කළේතුයි. තමන්ගගේ පුද්ගලි මතහේ ඔු්ට කිසිම සමාවක් ලබා නොදියයුතු බවයි කියලා වැඩිදුරටත් අමාත්වරයක් කියලා තියෙන. එනං ඒකට එක් බම් පේවරගන්න. ඒ තමයි කරන්ට ඕනි හරිද ත්‍රස්ථවාදීන් න්න අයුදු අතටර ගන්න මඕන නෑ හෙබයි කියලතීන්. එවගේම බෙකට කොේ හරි කා කුමන්ටනකාරයේ වැඩපිළිවෙට සල්ලි පොම්ප කරන්නනවද කියලක් බලන්න හරද මේවගේ තැන්වල මහා පරිමාන මුදල් ගැවස්සෙනවා කෝම දේවා ගැවසෙන්නේ හෞද මේවට සල්ලි පොම්ප කරන්නි කියලා බලා.